මම ස්වාමීන් වහන්සේ මිනිත්තු 15කට පසුව මේ මට නිර්වාණ ධාතුවෙන් නැගී සිටීමට හැකියාව කියලා උදේ ඊයේ 7:22ට මම භාවනාවට වාඩි වුණා. ඇස් දෙක පියාගෙන භාවනා කරලා ඊට පස්සේ භාවනාවෙන් නැගිටලා වෙලාව බලනකොට හරියටම 7:38යි. ඒ කියන්නේ මිනිත්තු 16ක් ගත වෙලා තුන සමහර විට ඒ මිනිත්තුවක් විතර මට ඕන් එක අරගෙන ඕන් කරගන්න يعني ස්ලීප් වෙලා තිබ්බේ වෙලා බලන්න විනාඩියක් විතර යන්න ඇති කියලා හිතනවා. මිනිත්තු 16ක් තමයි ගිය කත වෙලා තිබුණේ. ස්වාමීන් වහන්සේ ඒක විතරද කළේ? නෑ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මිනිත්තුකට තප්පර 5කට පෙර නැගී සිටීමට හැකි වේවා කියලා ප්‍රතිස්ථාන කළ වඩුණා. එතෙන්දි තප්පර 56ක් ගත වෙලා තුනම මම ෆෝන් එකේ වෙනවා බලනකොට. ඕකෙන් ඉන්නාඩි තප්පර 4කට කලින් වගේ يعني තප්පර 55ම වෙන්නේ නැති මං වල වෙලාව බලන වෙලාව තප්පරයක් වගේ ගත වෙන්නේ නැති කියලා හිතන ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම මිනිත්තු 2කටත් එහෙමම කරා. මිනිත්තු 2කට තප්පර 5කට කලින් නැගී සිටින්න හැකි වේවා කියලා. ඒකෙදිත් මිනිත්තු 1යි තප්පර 54 දී නැගී සිටියා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ 7:50ට මේ භාවනාවට වාඩි වෙලා මම අදිෂ්ඨාන කළා 8:05ක් කියලා මට භාවනාවෙන් නැගී සිටීමට හැකි වේවා කියලා. එතෙන්දී මිනිත්තු 6කට කලින් තමයි නැගිට්ටේ. මම ඒක නම් දෙපාරක් කරා ස්වාමීන් වහන්සේ දෙකේම මට මිනිත්තු 6ක් තමයි ලැබුණේ. ඔව් ඒක අනිත් ඒවායේ කීපවතාවක් කරලා දුහමම නැත්නම් එකවතාවෙම හරි කියලා. ඒක මේ ඒවනම් ස්වාමීන් වහන්සේ කවතාවෙම කරේ. එහෙනම් කියන විදිහට සංසාරේ සමාධිය හැම පුරුදු කරලා ඇති හොඳට. ඒ උත්තර බොහොම මේ තෘප්තිමත් බොහොම හොඳයි. වර්ධින්නට එකපාර හරියනවා කියන්නේ. ස්වාමීන් වහන්සේ 7:50ක නම් දෙපාරක් කරා ස්වාමීන් වහන්සේ. අහහ එහෙනම් ওই ටික ෆෝල්ඩර් එකේ ඇති. දැන් එහෙනම් අපි සකයි දිටි ප්‍රතිවික්ෂාව සිදු කරලා බලමු. සකයි දිටි ශේවදාගී ආකාරය පැහැදිලිව පෙනේවා කියලා අදිෂ්ඨානයක් සිදු කරලා එහෙමම හිතින් හිත දිහා බලන්න ගන්න. එතකොට තමන්ට යම් දෙයක් දැනෙවි ශුන්‍යතාවය ඉක්මවල නිමර හිතපත් වෙන අවස්ථාවේ එහෙම කියලා බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. එහෙම කරලා තමන් ඇස් දෙක පියා ගන්නකෝ. එතකොට තමන්ට තේරෙවි පොඩකින් ඊට කලින් මාර්ගසිතයි ඵලසිතයි ප්‍රතිවික්ෂා කරගෙන ඒක කළේ නැහැ නේද? නැහැ ස්වාමීන් වහන්සේ. සෝතාපන මාර්ගසිත පැහැදිලිව පෙනේවා කියලා අදිෂ්ඨානයක් සිදු කරලා එහෙම මැස් පියා ගන්න. එතකොට ශුන්‍යතාවයෙන් හිත නිවනටපත් වෙන අවස්ථාවේ යම්කිසි ඉස්මතු වීමක් සිදු වෙයි මාර්ගසිතය කියලා අදහස් කරේ. පොතක තියෙන වචන අර්ථකථනයක් අදාළ අවශ්‍යතාවයක් නැහැ. මෙතන බලාපොරොත්තුව හිත නිවනටපත් නංවන, ඒ කියන්නේ නිවනට නංවන කලින් ඒක හිතට නිවන කරා හිත නංවන හිත. ඒ නිවනට හිත උසලා තියන්නා වූ අනිත් හිත පිට පෙරේන හිත අන්න ඒක පැහැදිලිව විස්මතු වෙලා පේන කියලයි අදිෂ්ඨාන කරන්නේ. එතකොට මාර්ගසිත කියන වචනේට තේරුම කලින්ම නිර්වචනය වලට දීගෙන ඉන්න මාර්ගසිත කියලා අදහස් කරේ නිවනට නංවන උසලා තියෙන හිත. එතකොට ඒක පැහැදිලිව පේන කියලයි අදිෂ්ඨාන කරන්නේ. ඊට අනුව තමන්ට ඒක විද්‍යමාන වෙලා විස්මතු වෙලා පෙනේවි. යම් ආකාරයකට දැනේවි. ඒක විස්තර කරන්න ඒක කරන්න හේතුව වෙන දෙයක් නෙමෙයි. හිත නිවනට නම් වෙන ආකාරය, හිත නිවනේ බැස ගන්න ආකාරය පැහැදිලිව දැනගලා තියෙන අත්දැකීම තියෙන පැහැදිලි ආඳුනගෙන තියෙන මනුස්සයට බොහොමත්ම පහසුවෙන් ඒ මතකයට උනත් ඒ පුරුද්දට හිත නිවනට පහසුවෙන් නම්වන්න පුළුවන් හැකියාවක් ඇති වෙන ඕනම පීඩාකාරී අවස්ථාවක් උනත්. ඒක තමයි ඒකේ බලාපොරොත්තුව. ඒ හින්දා මාර්ගසිත ප්‍රතිවික්ෂාව සිද්ධ කරලා බලන්න පුළුවන් නම් එහෙත් එක්කම ආයේ පලසිත පැහැදිලිව පෙනේවා කියලා අදිෂ්ඨානයක් කරලා ඒකත් එහෙම වැස් පියාගෙන බලන්න.
එතකොට පලසිත කියලා තන අදහස් කළේ කලින් මොළුවට දාගන්න පලසිත කියලා තන අදහස් කරේ කියන්නේ හිත නම් වල නිවනට තිබ්බට පස්සේ අර නිවන තුල හිත සෙටල් වෙන අවස්ථාව. ඒ කියන්නේ හරියටම ඒක යා නිවනේ සෙටල් වෙන අවස්ථාව. උසල තියෙන අවස්ථාව තමයි මාර්ගසිත. උසල තිබ්බට පස්සේ එතන සෙටල් වෙන අවස්ථාව තමයි පලසිත කියලා අදහස් කරේ. ඔය දෙක වෙන වෙනම අවස්ථා දෙකකදී අඳුරගන්න. මෙහෙම කියද්දි සමහරක් කරලා තේරෙනවා ඇති මොකද්ද කියන්නේ කියලා. හැබැයි ඒක හොඳට ඉස්මතු කරලා තේරුම් ගැනීම හඳුනා ගැනීමෙන් වාසියක් සිද්ධ වෙනවා. ඒ වාසිය තමයි අර ඒ එක හොඳට ෆැමිලිය වීම තුළ තමන්ට තමන් එක මතක් කරන සැනේට අදිෂ්ඨානයක් නැතුව වුණත් නිවන මතක් කරන සැනින් ඒකට හිත ගන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. ඉතින් ඒක තමයි මේ මාර්ග සිතත් පල සිතත් ප්‍රතිවේක්ෂා කරන හේතුව. තේරුණා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ, තේරුණා. එහෙනම් අපි ඒ දෙක හිට කරලා උත්තර දෙන්න. ස්වාමීන් වහන්ස, මේ මට අද අත්දැකීමක් කියන්න පුළුවන් ස්වාමීන් වහන්ස? අද මම රෑ 9ට මේ අර උභවහන්සේගේ විඥානය අනිදස්සනම් කියන මේ කෙටි දේශනේ ඇහුවා. කියන්නේ විනාඩි 9ක් වගේ තිබුණේ ඒක. ඒක අහලා මම එහෙමම සාලේ පුටුවේ හඳුවිලා ඇස් දෙකක් පියාගෙන ඒගෙන හිත හිත ඉඳලා ඒගෙන කල්පනා කළා. ඒ මම කල්පනා කරා දැන් දැනීමක් යම්කිසි දැනීමක් කොහොමද දෙයක් කරගන්නේ මේ ආයතන පරයයනු පංචස්කන්ධ පරයයනු නාම රූප පරයයනු තුනෙන්ම මම විමසෙමස හිටි ඇස් දෙකක් පියාගෙන එහෙම යන අතර ටග් ගාලා මට නිවනට හිතපත් වුණා. පත්තිනවත් එක්ක මට වෙබ්සයිට් වුණා වගේ පපුවට දැනුණා නිකන් පපුවත් තිරිවැටෙනවා වගේ ඔළුවත් තිරිවැටිගෙන ගියා. මට මොකදම හිතා ගන්නත් බැරුව විනාඩි 5ක් විතර ඒ තත්ත්වෙන් හිටියා ස්වාමීන් වහන්ස. ඒක මොන වගේ දෙයක්ද ස්වාමීන් වහන්සේ උන්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? වෙන දැනීමකට හිතපත් වෙනවට වඩා තිබ්බ වෙනස මොකද්ද? අද ඒකේ වෙනදා ටිකක් කර සාමාන්‍යයෙන් කියන්නේ ඊට වඩා බරගතියකින් වගේ දැනුනි. සමින්නාස් වෙනදා නිවනටපත් වෙනකොට ශුන්‍යතාවයේ ඉඳලා වෙන සත්‍යේරිනෝ නිපත්‍යයන්කට ඊට වඩා බරගතියකින් ඩක් ගාලා ඒ කෙලින්ම නිවනටපත් වුණා හිත. ඔව්. එතකොට සාමාන්‍යයෙන් ඔය වගේ කාරණාවක හේතු දෙකක් තියෙන්න පුළුවන්. ඕකේ සාමාන්‍යයෙන් තියෙන එකපාර කිව්වකම මගේ ඔළුවට ආපු හේතුව නිකන් කිව්වොත් සාමාන්‍යයෙන් මනුස්සෙක් පළවෙනි එක ඉවර කරලා දෙවෙනි එකට හිතපත් වෙද්දී යට කාලයත් එක්ක පළවෙනි එකට වඩා බොහොම ශක්තිමත් විදිහට දෙවෙනි මාර්ගසිත එයාත් විදිනවා. හැබැයි එහෙම සිද්ධ වුණා නම් ඒකේ ඉලක්ක ලක්ෂණය තමයි යට ආයි හිත නිවනටපත් වෙද්දී අර පරණ කතියට නෙමෙයි දැන් අත්දක විදියට ශක්තියටම හිත නිවනටපත් වෙන්න ඕන. ඒ කියන්නේ අලුත් ක්‍රමයටමපත් වෙන්න ඕන. ඒ කියන්නේ අර පරණ ලෙවල් එකට නෙමෙයි අලුත් ලෙවල් එකටම ආයෙපත් වෙදිපත් වෙන්න ඕන. අරතරන් ඒක විස්මృత වෙලා අරතරන් සර්ප්‍රයිස් එකක් විදියට ඉන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒකේ අර හෙවිනස් එක තමයි තේරෙනවනේ පදවෙනි එකට වඩා දෙවෙනි එකේ තියෙන ශක්තිය. අනේක මේ විදිහටම ආයි සිද්ධ කරද්දී සමන්ට තේරෙන්න ඕන හරකට වඩා මේක ශක්තිමත් කියලා. ඉතින් ඒක තමයි ආය වගේ හේතුවක් නම් නැත්තම් තමන්ගේ අවබෝධය යම් ආකාරයක පොලිෂ් වීමක් හින්දා ශනික වශයෙන් දැක යම් කාරණාවක් වෙන්න පුළුවන්. ඉතින් අරකින් ඔබ හොයාගන්න පුළුවන්. බලන්නකෝ ආයි භවනා කරද්දී පරණ ගතියටම දෙන්නේ අලුත් ගතියට. ඒ කියන්නේ මේ අලුත් හෙවි දතියෙම නිවනට හිතපත් වෙනවද කියලා පරණකට වඩා වෙනස් විදිහට කීපතාවක් උත්සාහ කරලා බලන්න. හොඳයි ස්වාමීන් වහන්සේ, පැහැදිලි. එතකොට ඔය අදිෂ්ඨාන කරන අතරේ ඔක හොයන්න එපා. මොකද එතන අදිෂ්ඨාන කරන්නේ මේ පළවෙනි එකට අදාළව හින්දා. හින්දා වෙනම නිකම් භාවනාවක් එක්ක හරි තනියම කිසිම අදිෂ්ඨානයක් නැතුව හරි කරලා බලන්න ඒකේ ලෙවල්ස් මොන වගේද කියලා. හොඳයි ස්වාමීන් වහන්සේ.